சவி பிந்தின் துரிந்துரக்கு துரு மடலாவை. ஆயிபோவா துருமடலாவ சங்வாதாத்மக ஹரசரணி ගැහැණුන්ට පුළුවන් ද බුදු වෙන්න. ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව. කෙනෙක් කියන්ට ඉඩ තියෙනවා මේක පරණ මාතෘකාවක් නේ කියලා. ඇත්ත තමයි. මීට පෙර දොරමඩලාවෙන් මෙහෙම මාතෘකාවක් අපි කතා කළා. එක්තරා විදිහකින් මේ මාතෘකාවට අදාළ සාකච්ඡා පිළේ තවත් පියවරක් හැටියට අද වැඩසටහන සැලකුවට කමක් නැහැ. අද අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය පිළිබඳ. අර ආකර්ෂණය සඳහා ගැහැණුන්ට පුළුවන් ද බුදු වෙන්න කියලා මම ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ අහලා අද දවස පුරා ස්වාධීන රූපවාහිනියෙන් ඒ ප්‍රශ්නේ මාතෘකාව සටහන් කළා. ඒ වගේම මගේ පෞද්ගලික Facebook ගිණුමෙත් මේ මාතෘකාව සඳහන් කළා. හොඳ හොඳ ඒවා මට ඇවිල්ලා තියෙනවා. ගැහැණුන්ට පුළුවන් ද බුදු වෙන්න කියන ප්‍රශ්නේ අහුවාම ඒ ප්‍රශ්නෙට පිළිතුරු හැටියට බොහෝ දේවල් මට කියලා වෙලා තියෙනවා. ඒ ටිකත් අද කියන්න බලාපොරොත්තු වෙනවා. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනාව දොරමඩලාව සංවාදාත්මක හරසන්නීට සහභාගී වෙනවා. අපේ රටේ ප්‍රකට විද්වත් ස්වාමීන් වහන්සේ නමක් මහාචාර්ය පූජ්‍යපාද පල්ලිකාන්ති රත්නසාර නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා දොරමඩලාවට. උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහාලේකාධිකාරී ස්වාමීන් වහන්සේ. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් හැටියට උන්වහන්සේ ක්‍රියා කළා. ඒ වගේම ජයපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් හැටියට මහාචාර්යවරයෙක් හැටියට උන්වහන්සේ සේවය කළා. විශේෂයෙන් අපේ රටේ රුසියානු භාෂාව පිළිබඳව දැනුම තියෙන විද්වතුන් අතරේ ඉහළම තැන තබන්නට පුළුවන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඉතා ගරුණතුව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනින් අදොරමඩලාව සංවාදාත්මක හරසන්නේට සහභාගී වෙනවා මහර්ගම උප්පලවණ්ණා මෙහෙණින් වහන්සේ. ගෞරවණීයතුව නමස්කාර පූර්වකව පිළිගන්වා. එතුමිය පිළිබඳව මූලික හැඳින්වීමක් මා කළ යුතුයි කියලා විශ්වාස කරනවා. ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට තමයි කාලයක් තිස්සේ වැඩ කරන්නේ. ඒ ශාස්ත්‍රයේ ලොකු වැඩ කොටසක් කරලා ගුරු උපදේශිකාවක් හැටියට, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක් හැටියට සේවය කරලා දුෂ්කර පළාත්වල දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ ක්‍රමවේදයක් දියුණු කරන්නට ලොකු කැපකිරීමක් කරපු විද්වත් කාන්තාවක් හැටියට බොහෝ කාලයක් වැඩ කළා. ජාතික අධ්‍යාපන ආයතනයත් එක්කත් වැඩ කරලා ඉන් පස්සේ ජීවිතේ විමුක්තිය හොයාගෙන පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා. අද මහර්ගම උප්පලවණ්ණා මෙහෙණින් වහන්සේ හැටියටයි අපි හඳුන්වන්නේ. ඉතා ගෞරවණීයතුව පිළිගන්නවා දොරමඩලාව සංවාදාත්මක හරසරණේට. තෙරුවන් සරණයි. ඒ වගේම අපේ ආරාධනෙන් අදොරමඩලාව සංවාදාත්මක හරසරණේට සහභාගී වෙන අපේ ප්‍රධාන සම්පත්ධාරයෙක් සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරින්. ඉතා ගෞරවණීයතුව පිළිගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා, අද නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාල ආයතනයේ මහාචාර්යවරයෙක් හැටියට, පීඨාධිපතිවරයෙක් හැටියට ක්‍රියා කරන අපේ රටේ කීර්තිමත් විද්වතෙක්, ගෞරවණීයතුව පිළිගන්නවා. විද්‍යාකාරයේ පර්යේෂණ පත්‍රිකා අන්තර්ජාතික මට්ටමින් පළ කරලා තිනවා. මේ පැවිදි සම්ප්‍රදාය පිළිබඳවත් පර්යේෂණ කරලා පොතපත් සම්පාදනය කරපු මහාචාර්යවරයෙක් අපේ ගල්මන්ගොඩ සූරින්. තා ගෞරවණීයතුව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනාව දොරමඩලාව සංවාදාත්මක හරසන්නේට සහභාගී වෙන අපේ රටේ තවත් ප්‍රකට විද්වත් කාන්තාවක්, එතුමිය ආචාර්ය මල්ලිකා කරුණාරත්න මහත්මිය, ගෞරවණීයතුව පිළිගන්නවා. ආචාර්ය මල්ලිකා කරුණාරත්න කියූ සැනින් පරිපාලන ශාස්ත්‍රය නම් හොඳට දන්නවා. රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රය අපේ රටේ ඉහළම පදවි වලට පත් වෙච්ච විද්වත් කාන්තාවක්. අපි දන්න විදිහට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ ධර්මයෙන් හිටියා ඔබතුමිය. අදටත් සක්‍රීය සේවයක් කරන විද්වත් කාන්තාවක්. කැලණි විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධනයක් ඉදිරිපත් කළා. ආචාර්ය උපාධිය දිනාගත්තා. ඒ ආචාර්ය උපාධි පර්යේෂණය කළේ මානව ශක්තිතා වර්ධනය සඳහා බෞද්ධ භාවනාව යොදා ගන්න ආකාරය පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා. ඉතල බලන්න රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ නියැලෙන අතරේ බෞද්ධ භාවනාව පිළිබඳ පර්යේෂණයක් කරපු විද්වත් කාන්තාවක් තමයි කරුණාරත් මහත්මිය, ගෞරවණීයතුව පිළිගන්නවා. අපේ හැමදෙරංගෙන් මා අවසරය ඉල්ලා සිටිනවා පුංචි මතක් කිරීමක් කරන්න අපේ සාකච්ඡාව පටන් ගන්නට කලින්. පහුගිය සතිය අපට කනගාටුදායකයි. දොරමඩලාවේ අපට තදින්ම දැනුණු සතියක් තමයි පහුගිය සතිය. ඒ පහුගිය සඳුදා මම මේ පිළිබඳ තර්මක දීර්ඝ හැඳින්වීමක් පැහැදිලි කිරීමක් කළා රූප රාම සහිතව. අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් අපෙන් සමුගත්තා. අපට විතරක් නෙමෙයි රටට ලෝකයට අහිමි වුණේ මහා විද්වතෙක් මහාචාර්ය කාලෝ පොන්සේකා සූරින්ගේ සමුගැන්ම රටට ජාතියට දැනෙන ලොකු සිදුවීමක්, කනගාටුදායක සිදුවීමක් බවට පත් වුණා. යම් රටක කලා මණ්ඩලයේ එම රටේම වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් වූ කෙනෙක් ලෝකේ ඉන්නවා නම් ඒ එකම කෙනා මහාචාර්ය කාලෝ පොන්සේකා සූරින්. කලාවේ විද්‍යාවේ දෙකේම මුල් පිටුවල වාඩි වෙන්න අමාරු වෙන එකම පුද්ගලයෙකුට එතුමා වාඩි වුණා. අපේ රටේ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රමුඛෙක්,
එතුමා ලංකා සම සමාජ පක්ෂේ සමාජිකයෙක් බව හැම තැනම විවෘතවම කිව්වා. සමාජ පර්යේෂකයෙක් හැටියට, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මහා කාර්යභාරයක් කරපු විද්වතෙක්. එතුමාගේ සමුගැන්ම රටක් හැටියට අපි හැමෝටම දැනෙනවා. මට අවසර දෙන්නට නැවත පුංචි සිහිපත් කිරීමක් කරන්නට දොරමඩලාව වැඩසටහන් 50කට අධික සංඛ්‍යාවකට එතුමා සහභාගී වෙලා තියෙනවා. අප සතුව සියල්ල සංරක්ෂණය වෙලා තියෙනවා. එතුමාගේ දැක්ම, එතුමාගේ ඉගැන්වීම, එතුමාට සමාජයට කියන්න උවමනා වුණු සියලු දේවල් මේ 50 ඇතුලේ කියලා තියෙනවායි කියලා මා විශ්වාස කරනවා. සියල්ල නැතත් අඩක් හරි ඒ අතරේ ඇති. බොහෝ උණුසුම් සංවාද, වාද විවාද මේ ඇති වුණා. අප සතුව තියෙන රූපරාම පෙළක් බලලා ඊට පස්සේ අපි කතා කරමු. සිත පෙරටුය ජීවිතේ ගති උපදින්නේ සිතේ. සිත පෙරටුය ජීවිතේ ගති උපදින්නේ සිතේ. ඒ කාලේ එතුමා දැන සිටියා යම් කිසි කෙනෙකුගේ මොළය මොන හරි ප්‍රශ්නයක් වෙලා හිස් කබල විදිලා මොළය විවෘත වෙලා තිබෙනවා. ඒක ස්පර්ශ කළොත් ඇල්ලුවොත් ඒ තැනත්තාට ඒක දැනෙන්නේ නැහැ. දමාන් ඩොක්ටර් හරිස්චන්ද්‍ර මගේ යාළුවාගේ අත ඇල්ලුවොත් එයාට ඒක දැනෙනවා. නමුත් කවුරු හරි මම මේ ඉදිරිපත් කරන මතය ගැන උරන වෙලා මගේ ඔළුව හිස් කබල පැලුවොත් ඒක පලන්නත් වැඩි අමාරු නෑ. ඒ මොළය එහෙම විවෘත කරලා පිහියෙන් ඇනලා මේකට ගිනි තියලා මේක හපා කෑවත් මට නෙමෙයි දැනෙන්නේ. කොටින්ම කියන්නේ මම මොළයට කිසිම සංවේදනයක් දැනෙන්නේ නෑ. ඇත්තටම වෛද්‍ය විද්‍යාව ගැන මගේ මිත්‍ර හරිස්චන්ද්‍ර මහත්මයා පිළිගන්නවා ඇති. අපි කියනවා නිකමට වාගේ එක වැඩි ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඕනෑම අවස්ථාවකදී දොස්තරලා දන්න කාරණා වලින් 50%ක් වැරදි. අවාසනාවකට කොයි 50%ද කියලා දන්නේ නැහැ. ඥාති සොහියුරියක් ඉන්නවා, මේ විජය කුමාරතුංගගේ අක්කා තාමත් ජීවතුන් අතර ඉන්නවා විවියන් කියලා. එයා පුංචි කාලේ යාඥා කරනවා දෙවියන්ට, ජේසුට. ජේසුනි මට මල්ලියෙක් දෙන්න, මල්ලියෙක් බෑනං නංගියෙක් දෙන්න, නංගියෙක් බෑනං බොනික්ෙක් දෙන්න, බොනික්ෙක් බෑනං චොක්ලට් දෙන්න, චොක්ලට් බෑනං නිකන් ඉන්න. ඒ කියන්නේ නිකන් උන්නත් සුව වෙනවා නේ. බලන්න පුංචි මනසේ ඒ කාලේ මේවා ජේසු දුන්නේ නැතුවත් ජේසු එක තරහන්නේ. මොකද ඒවා බැිනම් නිකන් ඉන්නත් කිව්වනේ. පුංචි මනසේ ක්‍රියාත්මක වෙයි. මට අවසර දෙනවා නම් මා සොයාගත්ත ඔබතුමා ලියු කවියක් කියන්නද? උගතිමි විද්‍යාව නැවිය නොහැකිය, නැසිය නොහැකිය. උගතිමි බුදුදහම නැත්තෙමි මම. ඇත්තේ පංචස්කන්ධයේකි. එබැවින් මතු දිනක සොහනක මා නොසොයන්න. දූවිල්ලේ සුළඟේ, වැස්සේ තුරු ලතා දිගේ, සතුන්ගේ සිරුරේ මා විසිරී පැතිරී ඇත. බුදුදහමට අනුව මේ වැඩසටහනෙත් කතා කරලා තියෙනවා පුනර්භවයක් ගැන. මේ කියන පුනර්භවයේද මේ කවිය කියන්න කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. කොහෙන් හොයාගත්තද මම දන්නේ නැහැ ඔබතුමා මේ මම මේ ඔබතුමා ලියූ කවිය. බුරුටු ගාපු කොළයක තියෙන්න ඇති. නෑ මම මේක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. තවත් පද දෙකක් ඕන නම් ඔකට එකතු කරමු. එයයි යලි ඉපදීම. ෂේක්ස්පියර් මහා නාට්‍යකරුවාගේ කිං ජෝන් කියලා නාට්‍යයක් තිබෙනවා. ඒකේ එක තැනක ඒ කිං ජෝන් යලිත් වරක් රාජාභිෂේකය ලබනවා. දෙවැනි වරටත් රාජාභිෂේකය ලබනවා. එතකොට ඒ දෙවැනි මෞලි මංගල්‍ය අවස්ථාවේදී එතුමාට බොහොම හිතවත් මේ වංශාධිපතියෙක් මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේ දෙවැනි වරටත් රාජාභිෂේකය ලැබීම නිකම් ඇත්තටම තිරි පහදු කළ රත්තරම්බල රන් ආලේප කරන්නා වාගේ. සුදෝ සුදු ලිලි මලට සුදු සායම් ගාන්නා වගේ. ඉමිහිවි සුවඳැති වයලට් කුසුමකට සුවඳ විලවුන් ඉසින්නා වගේ. සුමුදු අයිස් තවත් සුමට කරන්නා වගේ.
වේදුන්නට තවත් පැහැයක් එකතු කරන්න හදනවා වගේ. ඉතින් ඇත්තටම මෙතුමාට යලිත් වරක් මේ උපහාර ලැබීමට අපි උත්සාහ කිරීම ඒ වාගේම දෙයක්. නාස්තිකාර අන්තගාමී වැඩක් කියලා. ඉතින් ඒ නිසා මේ අන්තගාමී වැඩේට අපි යොමු වෙන්න ඕනේ නැහැ. අපේ සිංහල රාජධානියේ සිංහල ගීත්‍ය නැමති රාජධානියේ අනභියෝගයෙන් සක්විති රජතුමා වන ඔබතුමාට මගේ හිස නමා ආචාර්ය කර මම නිහඬ වෙන්න. ආචාර්යතුමා කවදත් ඉතින් මේ පුතේදී බව වතුරු දෙනවා. මට විශාල ආස්වාදනීය රාත්‍රියක් මේ. මගේත් එහසන්ත ඔබතුමා කෙරේ එකම වරදයි. මං වාගේ කෙනෙක්ව මේ මණ්ඩපයට ගෙන මීටත් වඩා ඉතිහාසගත වෙනවා. ආචාර්ය පිළිගන්නේ ඒ කතාවනේ. අපි පිළිගන්නේ ඒ කතාව. ඒ බලා හිතන්නේ වෙනින් විදියකට. අපි හිතන්නේ වෙනින් විදියකට. මෙන්න මෙතන තමයි මූලික ප්‍රශ්නේ. මම හිතන්නේ වෙනස් අපිට මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීමට තීරණාත්මක විදිය වෙනස් වෙන්නේ කොහොමද? තීරණාත්මක විදිය වෙනස් වෙන. ඒක තමයි දැන් මෙහෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 500 තුල අපි කාබාසීනියා වෙලා සබා ධර්මයෙන් නැති කළා සම්පූර්ණයෙන්ම අපි වෙනත් පැත්තකට යන්නේ. දැන් මේ සම්පූර්ණ දේම හැම දෙයක්ම විකෘති වෙලා තියෙන්නේ ඔය බටහිර විකෘති දර්ශනය නිසා. මේ වෙලාවේ රූපවාහිනියෙන් අපිව දකින්නේ ඒ බටහිර ඉස්සර කාලේ බුදුහාමුදුරුවෝ ධර්මදේශනා කරනකොට ධර්මදේශනා කරේ මේ සක්වලින් ඔක්කොටම. ඒක රූපවාහිනිය තිබුණ නෑ කාලොෆොන්සේක මාත්‍ය. ඒගොල්ලන්ට අහන්න. ෆැක්ට් කියන ඉංග්‍රීසි වචනයට සරිලන වචනයක් ඔබතුමා අහනවා නම් මම යෝජනා කරනවා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අපේ මේ ඉන්ද්‍රයන්ට ග්‍රහණය කර ගන්න පුළුවන් බව. දැන් හිතන්න මේ වීදුරුවේ වතුර දිනවයි කියන එක ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක්. මේක පේනවා අපිට අල්ලලත් බලන්න පුළුවන්, ගඳ සුවඳත් බලන්න පුළුවන්, රසත් බලන්න පුළුවන්. මේක ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අපේ පසිඳුරන්ගෙන් හතරකින්ම එක සාක්ෂාත් කරගත්ත ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ. දැනුම නිර්මාණය කරන්නේ තමන්ගේ ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව. මං මනස වෙනම දාන්නේ මොකද කාලපොන්සේක වගේ මහත්තුරු ඉන්ද්‍රිය පද්ධතිය කියලා ගන්නෙ අර පහ විතරයි. හය මනස ගන්න නැති නිසා. දැන් ඒ හයක් තියෙන නිසා අපි ඕන්නම් කියන පළ මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතිය කියලා. මේවට සාපේක්ෂව තමයි දැනුම නිර්මාණය කරන්නේ. එතකොට පැහැදිලිවම බටහිර නිර්මාණය වෙච්ච දැනුම බටහිර සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය වෙන්නේ. කාලෆොන්සේක මහත්තයෙක් පිළිගන්නේ නැහැ කවදාවත්. මොකද කාලෆොන්සේක මහත්තයෙ ඉන්නේ 1948 න් එහා පැත්තේ ජීවත් වෙන්නේ. මේ මහත්තයා දැන් අවුරුදු 80 පිරෙන නමුත් ඔබේ මහත්තයා අවුරුදු 40 න් 50 න් ඉස්සලා හිටපු තැනම තමයි තාම ඉන්නේ. එතනින් එහාට ඇවිල්ලා නැහැ කියන එකත් මට පැහැදිලි. මහාචාර්ය නලින් ඔබතුමා කියන ඒවල ඇත්තක් තියෙනවා අලුත් ඒවා තිබෙනවා. මට පේන්නේ ඇත්ත ඒවා අලුත් නෑ. අලුත් ඒවා ඇත්ත නෑ. මම නිර්මාණය කළ තියෙන දැනුම පුළුවන් නම් බොරුයි කියලා ඔප්පු කරන්න. පුළුවන් නම් බොරුයි කියලා ඔප්පු කරන්න. කෙනෙක් අහන්න ඉඳි දිනෝ මැද ගල්මංගොඩ මහත්තයා වාඩි කරලා තියෙන මොකක් හරි ගැටුමක් ඇති වුණොත් නවත්තන්න වළක්වන්නද කියලා කෙනෙක් අහන්න ඉඳි තියෙනවා. මොකද මේ තුන් දෙනාම මහාචාර්යවරු. පොදු කාරණා කීපයක් තියෙනවා. මහාචාර්ය කාලෝපොන්සේක සූරිනුත් කාලාම සූත්‍රය අතට ගත්තා. මහාචාර්ය නලින්ද සිල්වා සූරිනුත් කාලාම සූත්‍රය අතට ගත්තා. දෙන්න අතේම දැන් මේ පොත කම පොත දෙන්න අතේම තියෙනවා. මේක දැන් කම පොත දෙන්නම පෙරලන්නේ කොහොමද කියලා තව ටිකකින් බලාගමු. බලන්න මම මේ කාලාම සූත්‍රය සලකන්නේ නිදහස් චින්තනයේ ප්‍රඥාප්තිය ලෙසයි. මම මෙය ටිකක් ගැඹුරින් හැදෑරුවා. ඇත්තටම ඔබතුමා දන්නවා ඔය ශාස්ත්‍රපති උපාධියට අපිට නිබන්ධයක් කරන්න තිබෙනවානේ. ඒ නිබන්ධය මම කළේ කාලාම සූත්‍රය ගැනයි. ඒකට මම යොදපු නම තමයි The Contemporary Relevance of the Kalama Sutra. එසේ වුණත් සමහර සත්පුරුෂෝ කියනවා මේ කාලකන්නේ කසිකබල් කාලෝ කාලාම සූත්‍රයෙන් කාලක් කටපාඩම් කරගෙන කල්යල් බලා
මේ කටපාඩම් කරගත්තු කාල කාල දානවා කියලා. අනේ බුදුහාමුදුරනේ මේ අවනඩුව ඔබ වහන්සේට හැර මම වෙත කාට කියන්නේ? කාලය පිළිබඳ සංකල්පය ලබා ගන්නේ කොහොමද? මේ සමහර දේවල් තියෙනවා ඉන්ද්‍රිය නැතුව, ඉන්ද්‍රිය කියන්නේ මම අදහස් කරන්නේ පංචේන්ද්‍රිය. ඉන්ද්‍රිය නැතුව මනසෙන් පමණක් ලබා ගන්නා වූ සංකල්ප. නමුත් ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා වූ සංකල්ප, එහෙම නැත්නම් ඉන්ද්‍රිය ආශ්‍රයෙන් ලබා ගන්නා වූ සංකල්ප කවරදාකවත් තනියම ලබා ගන්න බෑ මනස නැතුව. මේක බුද්ධාම ඉතා පැහැදිලිව තියෙන දෙයක්. මේ විඥානේ, චක්කු විඥානේ නැතුව පේන්නේ අපිට. එතකොට විඥානය කියන සංකල්පයක ඉඳලා වැඩගත් එක මනසත් එක්ක සම්බන්ධ වෙච්ච එකක්. පහේ කතාවට අමතරව හයකුත් තියෙනවා මනෝවිඥානය. මම හිතනවා අපේ මහාචාර්යතුමා ගාලෝපොන්සේක මහත්තුමා කතා කළා මේ ව්‍යවහාරික දැනුම පිළිබඳව. එතකොට අපේ මහාචාර්ය නලින්ද සිල්වා මහත්මයා කතා කරනවා මේකේ මේ නියම පරමාර්ථ දැනුම සම්බන්ධයෙන් තමයි මේ හුඟක් මෙතන ගැටුම ආවේ. අවුරුදු 19ක විතර දොරමඩලාව ඉතිහාසයේ මෙහි විකාශය වෙච්ච මේ මැදිරියම ඉඳලා විකාශය කරපු සමහර වැඩසටහන්, ඒ වගේ වැඩසටහන් ජීවිතේ ආයේ කවදාවත් කරන්න බෑ කියලා හිතනකොට මහ පුදුමාකාරයේ හැඟීමක් දැනෙනවා. ඒ වැඩසටහන් ආයේ කරන්න නම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙහි ගෙන්නන්න ඕනේ. හාරිස්පත්තුවේ හාමුදුරුව වඩම්මන්න ඕනේ. බෙල්ලන්විල නායක හාමුදුරුව වඩම්මන්න ඕනේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුව ආයේ වඩම්මන්ට ඕන. වෛද්‍ය හරිස්චන්ද්‍ර මෙහි කැඳවන්නට ඕන. අමරදේවයන් මෙහි කැඳවන්නට ඕන. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මෙහි කැඳවන්නට ඕන. එහෙම කැඳවන්නට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට දැන් කතා කරලා කියන්න. ඒක තමයි මහ පුදුමේ. මේක හිතනකොට පුදුමාකාර හැඟීමක් දැනෙනවා. ඒ වගේ වැඩසටහනක් ආයි කරන්නට නම් මාත් එහෙ යන්න වෙනවා. ඒකත් වෙන්න පුළුවන් දෙයක්. ලෝක ස්වභාවය ඒක තමයි. ඒ හැමෝම ගිහිල්ලා අපි විතරක් ඉතුරුනේ ඇයි කියලා හිතනකොටත් මහ පුදුමාකාරයේ හැඟීමක් දැනෙනවා. අපේ හාමුදුරුවනේ ඒ විදිහ වැඩසටහනක් ආයි ඒ විදිහටම කරන්නට නම් මාත් යන්නම වෙනවා. කාලෝ පොන්සේක මහත්මයාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ. එතුමා නිවන ගැන කතා කරපු කෙනෙක් නෙවෙයි, එවැනි විශ්වාසයන් තිබුණ කෙනෙක් නෙවෙයි. නමුත් ඔබ දකින්ට ඇති ජීවිතයේ එක්තරා අවස්ථාවක පුනර්භවය ගැන මා ඇසූ පැනයකට එතුමා දුන්නු පිළිතුර, නැවත ඉපදීම ගැන එතුමා දුන්නු පිළිතුරකුත් මා සතුව තියෙනවා පටිගත වෙලා. ඔබ ඒක දකින්නට ඇති. මේ අවුරුදු 15කට 16කට ඉස්සර රූපරාම පෙළක් මා මුලින් අහඹු ලෙස සකසාගත් කොටස් කීපයක් පමණයි. තව බොහෝ දේවල් තියෙනවා. ඉතින් එතුමාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ නැත. එතුමා නිවන් ප්‍රාර්ථනා නොකළ කෙනෙක්. සාම්ප්‍රදායික නොවන ආකාරයට සියලු අවසන් කටයුතු සිද්ධ වුණේ පැය කීපයක් තුළ බොහොම සරල විදිහට. එතුමන්ගේ දේහය රාගම වෛද්‍ය පීඨයට භාර දුන්නා. එතුමන් සේවය කරපු වෛද්‍ය පීඨයට භාර දුන්නා. එවන් පුද්ගලයෝ නැවත මුණ ගැසෙන්නේ නැත. කාලෝ ෆොන්සේකා වැනි විද්වතෙක් එවන් කෙනෙක් නැවත මුණ ගැසෙන්නේ නැත. හැබැයි තවත් විද්වතුන් අපට මුණ ගැහෙනවා. ඒක මහ පුදුමාකාර දෙයක්. ගැහෙනුන්ට පුළුවන් ද බුදුවෙන්ට? ඒක තමයි මාතෘකාව. මා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ධර්මානුකූල ප්‍රවේශයක් ලබා දෙන්න අපේ සාකච්ඡාවට. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ 15 වෙනි අවධියේදී කාන්තාවන් පිළිබඳව තිබුණු සංකල්පය බොහෝම ප්‍රතිගාමී විදියට හැටියට කියන්න පුළුවන්. මොකද බ්‍රාහ්මණ මත්දාරයෙන් අනුව කාන්තාවන්ට තිබුණේ සමාජයේ ඉතාමත් පහත් තැනක් කියලා කිව්වට කමක් නැහැ. නමුත් ඒ தත්ත්වය ටිකක් වෙනස් වෙලා තිබුණා ජෛනාගම් 15 වෙනි නිසා. ගොඩක් වෙලාවට ජෛන ශාස්ත්‍රවරයා කාන්තාවන්ට ධර්ම පිළිබඳ ගන්නල ඒ ශ්‍රාවිකාවන් බවට පත් වෙනවා. නමුත් බුදුදහම පහළුණෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකේ ධර්මානුකූලව උන්වහන්සේටත් පිළිගන්න සිද්ධ වුණා පිරිමින් පිළිබඳව තිබිච්ච හොඳ ආකල්පය. එසේ වුණත් ඔය බුදු වීම සම්බන්ධව කාන්තාවන්ට බුදු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙටත් හුඟක් වෙලාවට අපේ අටුවාවල පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. මම හිතන ආකාරයට අපිට උගන්වලා තියෙන්නේ නම් අපි දැනගෙන තියෙනනම් කාන්තාවක් කෙසේ හෝ පිරිමියෙක් බවට පත් වෙන්න ඕන බුද්ධත්වයේ ලබා ගන්න කියලා. අපේ හැමදෙරණේ අවසරයි. අපි බුදු පදවිය
අම්මට දීලා ඉවරයි. ගෙදර බුදුන් අම්මා කියලා අපි අම්මාට දෙන්න පුළුවන් ඉහළම পদවිය දීලා තාත්තට ඕක දීලා නැහැ. ඒක තමයි. නමුත් ඒ අපේ සාමාන්‍ය අපේ ඒ බුද්ධ ධර්මයේ තියෙන වැදගත්කම. බුද්ධ ආගමේදී මුගක් දිනාට ඒක අමතකුණ අහම දෙයක් තියෙනවා කියලා. නමුත් අවංකවම කියනනම් දැන් මහායාන සම්ප්‍රදායෙදිත් අපේ සියලු දෙනාම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන අය. ඒ නිසා නමුත් මම මේ සම්ප්‍රදාය අනුගමනය කරන කෙනෙක් හැටියට මේ සම්ප්‍රදායේ ත්‍රිපිටකය ඉගෙනගත්තු කෙනෙක් හැටියට මට සිද්ධ වෙනවා ඒ පිළිබඳව ගරු කරන්න. නමුත් අපේ මහාචාර්ය ගලමන්ගොඩ මැතිතුමත් මේ අවස්ථාවට ඉන්නවා. එහෙම පාඨයන් තියෙන බවත් මම දැකලා තියෙනවා. අපි ඉගන්නලා තියෙනවා. මට ත්‍රිපිටකයේ කොයි එක වුණත් මම අනිත් අටුවා ආදී ග්‍රන්ථවලදී දැකලා තියෙනවා කාන්තාවන්ට පිරිමියෙක් බවට පත් වෙලා බුදු බවට පත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා කාන්තාව කියන එක මේ සමාජයේ පිළිගත් යම්කිසි බේදයක් වුණත් කවදා හරි මනුෂ්‍යෙක් හැටියට පංචේන්ද්‍රයන්ගේ සකස්න පුජ්‍යලෙක් හැටියට ඒ ආකාරයෙන් බුදු වෙන්න පුළුවන් කියන එක අපිට අදහස් කරන්න පුළුවන්. ඒ නිසා කාන්තාවන්ට කොහොම වුණත් ඒ தත්ත්ව ලබා දීලා තියෙනවා. මේක තමක මම වෙන විදිහකට කිව්වොත් මේ රටේ පිළිගත් සම්ප්‍රදායට අනුව එහෙම තාම අපිට ගමන් කරන්න අවස්ථාවක් නැහැ නේ. නමුත් අපි සාමාන්‍ය හැටියට කල්පනා කරනකොට කොහොම වුණත් තම ශාස්ත්‍රවරයාගේ தத்துவයට පත් වෙන්න කාන්තාවටත් අවස්ථාව තියෙන බව අපේ සඳහන් කරන්න පුළුවන්. කාන්තා නමින් නොවුණත් ඒ අපේ හැමදෙරනේ මම මේ මාතෘකාව දැනුම් දුන්නාම මට ලැබිච්ච ප්‍රතිචාර කීපයක් ඒ අතරින් කීපයක් මා කියන්නම්. මේක ප්‍රේක්ෂකයන්ගේ වැඩසටහනක්නේ. එයාගේ අදහස් වලට තැන දෙන්න පාය. ගැහැණුන්ට බුදු වෙන්න බෑ කියන එකට බුදුහාමුදුරුවත් බුදුදහමවත් පලි නෑ. ඒක සත්‍යයක්. බැරි නම් බෑ කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? නමුත් බුදුරජාණන් වහන්සේ කාන්තාවට එදා සමාජයේ තිබූ තැනට වඩා උසස් තත්ත්වයක් ලබා දුන්නා. මවට gedara බුදුන් හැටියට වැඳුම් පිදුම් කරන ලෙස දේශනා කළා. බෝසතාණන් වහන්සේ ඉති කුමාරි ලෙස ස්ත්‍රී ආත්මයක ඉපදී ඇති බව අසා තිබෙනවා. මේක අදහසක්. ඉති කුමාරි කියලා ආත්මයක බෝසතාණන් වහන්සේ උපත ලැබුවයි කියලා මතයක්. ඒ වගේම තර්ක විතර්ක දාලා පුළුවන් කියලාත් කියයිලු. ඒ කියන්නේ ගැහන්ට පුළුවන් ද බුදු වෙන්න කියන එක තර්ක විතර්ක දාලා මේ ඉන්න අය පුළුවන් කියලා කියයිලු. ප්‍රතිචාරය. ප්‍රේක්ෂකව හිතර විදිහින් මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක. බලමු පිළිතුරු ලැබෙයිද කියලා. හොඳ මාතෘකාවක්. කාන්තාවන්ට අභියෝගයක්ද කියලාත් අහලා තිනවා. පිරිමියාට කිරීමට නොහැකි වෙන තම කුසේ පිළිසගත් දරුවන් තම කුසේ දසමසක් තබාගෙන ආරක්ෂා කිරීම, මිනිසෙක් විඳින ලොකුම වේදනාවන දරු ප්‍රසූත වේදනාව විඳමින් දරුවන් බිහි කිරීම සහ මව්කිරි නිෂ්පාදනය කිරීම යන උතුම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරන්නේ කාන්තාවන්. පිරිමියාගේ පියවරු වන්නේ කාන්තාවන් මව්වරුන් වුණොත් පමණයි. මේ ආදි වශයෙන් තව ගොඩක් දේවල් තියෙන හොඳ හොඳ දේවල් තියෙනවා. ඔව්. ඒවත් අපි විටින් විට පුළුවන් විදිහට මතක් කරමු. අපි බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය ගැන කතා කරනවා මේ මාතෘකාව ඇතුලේ. හැබැයි මූලික වශයෙන් බුද්ධත්වයේ කියලා යන්නේ මිනිස්සෙකුට යන්න පුළුවන් උපරිම தත්ත්වේ. ඒ தත්ත්වෙට කාන්තාවකට යන්න පුළුවන්ද කියලා නේ මේ මාතෘකාවෙන් අහන්නේ. දැන් පැවිදි සම්ප්‍රදාය තුලත් අපේක්ෂා කරන්න විමුක්තිය නම් ගැහැණුන්ට පුළුවන්ද බුදු වෙන්න? අපි ඒක අහලම සාකච්ඡාව පටන් ගමු. අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේ. මේ අපේ රත්නසාරනායකින් හන්සේගෙන් අවසරයි. ඒ වගේම විද්වත් අපේ ගල්මන්ගොඩ මහතා කනාරත්න මහත්මිය. ඇත්තටම දැන් මම හිටියේ මේ අර කියපු කතා ඔස්සේ. ඒ හින්දා දැන් මට මේ සමු ගැනීමත් මේ අවසර ගැනීමත් මට පොඩ්ඩක් මේ අමතක වුණා. මේ මම කියන්න ගියේ අපේ ස්වාමීන් වහන්සේ හරි උත්තරින්ම පටන් ගත්තා. මොකද මේ දැන් මිනිස්සු කියන්නේ සාමාන්‍ය මිනිස්සු අමා මෑණී බුදු පියාණන් වහන්සේ කියලා. එහෙනම් මෑණී බුදු වෙලානේ. අමා මෑණී බුදු පියාණන් වහන්සේ කියලා තමයි කියන්නේ අපේ මේ සාමාන්‍ය ජනතාව හැමදාම. ඉතින් ඒකම gedara budun amma කියලත් අපි මේ නිතරම කියනවා. ඒ වගේම පාවිච්චි කරන බොහෝ තැන්වලදී. ඉතින් මෙතෙන්දී මේ ප්‍රායෝගිකව නොවුනත් මම හිතනවා මෙතන සංකල්පයක් හැටියට. එහෙම නැත්නම් මේ ඒක අපේ ප්‍රායෝගිකව කියන්නේ මේ අපේ සම්මතය තුල නැති වුණත් අම්මා කියන ඒ චරිතය ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම වටිනා
තත්ත්වයක තමයි ඇය ඉන්නේ. අර අම්මා නැතුව පිය කෙනෙක් වෙන්නේ නැහැ කිව්වා වගේ ඇත්ත වශයෙන්ම මම දකින්නේ මේක එක්තරා මිනිසෙක් අපි කල්පනා කරනවා නම් ඔහුගේ දකුණු අතත් වම් අතත් වගේ තමයි වෙන්නේ. මොකද මේ දෙකම එකතු වෙන්නේ නැත්තම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මෙතෙන්දි මට මතක් වෙනවා බුදු පියාණන් වහන්සේ කෝසල සංයුක්තේ මල්ලිකා සූත්‍රයේ මෙන්න මේ විදිහට දේශනා කළා. කෝසල පසේනදි කොසල් කියන මේ රජතුමා ගැන මම කියන්නේ හැමදාම එනවා බුදුන් දකින්න. මොකද මිත්‍රෙක්. ඒ නිසා මේ මිත්‍රකමට තමයි එන්නේ. උදේටත් එනවා, දවල්ටත් එනවා, හවසටත් තුන් වරක් විතර මේ ඇවිල්ලා ඉතින් සතුරු සාමිචි කතා කරලා එහෙම යන්න පුරුද්දක් කරගෙන හිටියා. එක දවසක් ඇවිල්ලා ඉන්නකොට මේ රාජපුරුෂෙක් එනවා. ඇවිල්ලා ඉතින් බුදු පියාණන් එක්ක කතා කරමින් ඉන්නේ. හිමීන් සරේ කනට කොඳුරලා පණිවිඩයක් කියනවා. පණිවිඩය කියලා රාජපුරුෂයා යන්න ගියා. මේ රජුරන්ගේ මූණ නිකන් කළු ගැහිලා ගියා. තොල පෙරළුණා. ඉතින් බුදුහාමුදුරුව හැව්වා, මොකද රජතුමනි පණිවිඩයක් ලැබුණා නේද? අසුභ ආරංචියක්ද කියලා. ඒ පාර නෑ ස්වාමීනි, මේ මල්ලිකාට දුවෙක් ලැබිලා කියලා. ඒකයි පණිවිඩය කියලා. ආ එහෙමද? එහෙමනම් ඉතින් දරු සම්පතක්නේ, සතුටු වෙන්න එපායි. ඇයි මොකද මේ මූණ කළු ගැහිලා නිකන් අසතුටෙන් වගේ? නෑ ස්වාමීනි, දුවක්නේ. ආයෙත් අර විදිහටම කිව්වා. ඉතින් බුදු පියාණන් කිව්වා ඉතින් සතුටු වෙන්න ඕනනේ, දරු සම්පතක්නේ දුවක් කියන්නේ කියලා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ කිව්වා චක්‍රවර්ති රජ කෙනෙක් බිහිවෙන්නේ කාන්තාවකගේ කුසින්. බුදු කෙනෙක් බිහිවෙන්නේ කාන්තාවකගේ කුසින්. එහෙනම් ඒ වගේ දුවක් පෝෂණය කරන්න, ඇයට අවශ්‍ය රැකවරණය දෙන්න, අධ්‍යාපනය දෙන්න, ඇයව හොඳින් වඩා ගන්න කියලා. ඉතින් ඕක තමයි බුදු පියාණන් දීපු උත්තරේ කාන්තාව සහ මව් පදවිය සහ බුදු පදවිය ගැන මට කියන්න තියෙන්නේ. ඒ වගේම මට මතකයි, ඇත්තටම මම මේ කල්පනා කරා දැන් මේ රට මොකක්ද කියන එක. 2017 නවදිල්ලියේ තිබුණ කාන්තාව හා බුදු දහම කියලා මේ සම්මන්ත්‍රණය ලංකාව නියෝජනය කරමින් මා තමයි සහභාගී වුණේ. මට මතක හැටියට වියට්නාමයේ. ඇත්තට මට හරියටම මතක නැහැ. ඒ පැමිණි කාන්තාව කිව්වේ පින්තූර රාමු පෙන්වමින් කිව්වේ ඒ අය විශ්වාස කරන්නේ බුදු වෙන්න පුළුවන් කාන්තාවකටම තමයි කියලා. ඒකට ඒගොල්ලෝ හේතු පෙන්වුවේ ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව මේ වගේ දේවල් වල උපරිම තත්වයට එන්න පුළුවන් කාන්තාවකට කියලා. ඒක සම්බන්ධයෙන් තමයි එතුමියගේ දේශනය තිබුණේ. මට ඇත්තටම දැන් අපස්සේ තොරතුරු බලමු අපි. මට මේ අවස්ථාවේදී ඒකත් මතක් වුණා. බුදු සිරිත ඔයලා බලපුවාම නියත විවරණ ලබා දෙන්නේ අම්මා, ආදරණීය මෑණියන් තමයි. අම්මට තියෙන තැන ලෝකෙ කොහෙවත් කවදාවත් නැති වෙන්නේ නැහැ. අම්මාට බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්ද කියලා අපි කතා කරන්නේ. මොකද්ද අඩුපාඩුවක් වහගන්නද කොහෙද gedara budun amma කියලා ගෞරවණීය හැඳින්වීමක් දීලා අපි ඒක සාම්ප්‍රදායිකව අරගෙන යන කාලයත් උපරිම තැන දීලා තියෙන්නේ gedara budun amma. කොච්චර වටේ සම්මතේන්නේ හැමදාම ඔය බුද්ධත්වයේ කියන්නේත් අපි සම්මතයක්නේ, කවුරුවත් සාහතිකයක් දීලත් නැහැ. ආචාර්ය උපාධියක් කියලා මොකක් හරි එහෙම ලියලා දීලත් නැහැ බුදුහාමුදුරේ. එහෙම මොකවත් සාහතික නැහැ. බුද්ධත්වයේ කියන්නේ උපරිම தත්ත්වයේ පිළිබඳ අපි විශ්වාස කරන අපි සම්මතයක් හැටියට. ඉතින් gedara budun amma කියන එක සම්මතයක්. අද අපි ඒක පිළිගන්න අධයක්. හදිසියෙම මේ මාතෘකාව යොදාගත්තේ ඇයි කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. මේ බිනර පුරපසලොස්සක පෝය ඉත වැදගත් මේ බෞද්ධ කාන්තා පැවිදි සම්ප්‍රදාය ගැන කතා කරද්දී මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය, මම හිතන්නේ එතුමිය තමයි බෞද්ධ පැවිදි සම්ප්‍රදාය ආරම්භ කරන්නේ. හැබැයි ඒකත් එකවර හම්බුනේ නැහැ. බුදුහාමුදුරුවෝ එකවරම ඉල්ලපු හැටියේ දුන්නේත් නැහැ. ඒවටත් හේතු ඇතිනේ.
අපි මේක ඕන ඕන කිව්වට නොදීන්ටත් හේතුව ඇති. පස්සේ තමයි ඒක දුන්නේ. ගැහැණුන්ට පුළුවන් ද බුදු වෙන්න අපේ මහාචාර්යතුමා. අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, වගේම අපේ මෑණියන්ගෙන් අවසරයි, අපේ හිතවත් මල්ලිකා රාජ්‍ය මැතිණිය, ඒ වගේම ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයාණනි. මම හිතනවා මේකට මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නේ බොහොම වටිනා එකක්. මොකද කාන්තාවට බුදු වෙන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි හාමුදුරුවොත් මෑණියොත් ඒක සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. මට හිතෙනවා මේකේ මේ වෙන පැත්තක්. මම හිතන්නේ එහෙමයි. දැන් බුදුදහමේ කොතනකවත් අපිට සඳහන් වෙන්නේ නැහැ. දැන් පුද්ගලයා පිළිබඳ විග්‍රහයක් තියෙනවනේ. මේක කියන්නේම පංචස්කන්ධේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේකේ රූපය කියන එක විස්තර කරනකොට අභිධර්මයේ තියෙනවා ඉත්ේන්ද්‍රිය, පුරිසේන්ද්‍රිය කියලා භාව රූප දෙකක්. ඒවා රූප. නමුත් මානසික පැත්තට කිසිම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. වින්දන ගත්තත්, සංඥා හැම නැත්නම් මතකයන් ගත්තත්, සංඛාර හේවත් චේතනා ගත්තත්, විඥාන ගත්තත් එහෙම ભેදයක් නැහැ. එතකොට බුදු වෙන්නේ හරි රහත් වෙන්නේ හරි මනසින් නිසා ශරීරයෙන් නෙමෙයි. රූපයෙන් බුදු රූපේ බුදු කරන්න බෑ. ඒ කියන්නේ බුදුහාරවගේ රූපයත් ජාති ජරා මරණ ව්‍යාධි වලටමත් වෙලා ඒක ආදාහණය කළේ. එතකොට රූපං තුන පහතබ්බං කියලා තියෙනවා. මොකද රූපේ දුරු කරන්නත් බෑ. ඒක අයින් කරන්න බෑනේ. රූපේ තියෙනවානේ අපිට. එහෙමනම් මේ රහත් බව හරි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් බුදු බව පසේ බුදු බව රහත් බව ඔක්කොම සිද්ධ වෙන්න ඕන මානසික අංශය තුල. එහෙමනම් මගේ ප්‍රශ්නය කාන්තාවකටයි පුරුෂයෙකුටයි මනසේ ඔය නැතුව තියෙනවා. ඒතර කාන්තාවට තියෙන්නේ ස්කන්ධ හතරක් නෙමෙයි තුනක්ද? පුරුෂයාට තියෙන්නේ හතරක්ද? ඒක ඉතාම ප්‍රබල තර්කයක්. මේ කඩන්න බෑ කාටවත්. මොකද ඔය හතරෙන් තමයි වෙන්නේ මේ ඔක්කොම. එහෙමනම් ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම අපිට එතකොට ඔය හතරනේ අපි දිනු කරන්නේ. ඒ හැබැයි රූපයයකට උදව් වෙනවා. ඉතින් රූපය පිරිමියෙකුටත් මේ බාධකයක් වෙන්න පුළුවන්, කාන්තාවකටත් බාධකයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒත් පංචේන්ද්‍රිය, අපේත් පංචේන්ද්‍රිය තියෙන්නේ. ඉතින් ඒව අපි හිටලා තියෙන ආකාරය අනුව මම ඔය ස්කන්ධ හතර තුලින් නිවන් දකින්න ලෑස්ති වෙනකොට මගේ රූපය මට බාධාවක් වෙන්න පුළුවන්. කාන්තාවකටත් එයාගේ රූපේ බාධාවක් වෙන්න පුළුවන් අර ස්කන්ධ හතර තුලින් නිවන් දකින්න යනකොට. ඒකේ බෙහෙදේකුත් නැහැ. ඊළඟට අනිත් එක බුදුහාමුදුරුව පිළිබඳව හරි මේ රහත් බව බුදු බව දැන් manussත්タン ලිංග සම්පatti හේතු සත්තාර දස්සනම් පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච චන්දතා කියලා මේ බුද්ධත්වේ ලබන්න සුදුසුකම් තියෙනවා. ඒකේ ලිංග සම්පatti කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා. ඕව හැබැයි බුද්ධ දේශනාව නෙමෙයි පස්සේ කාලේ නේවනේ. එතකොට මේවා මේ කොයි දෙවල් වුණත් එක එක සමාජ පසුබිම් සංස්කෘති කාලවල් අනුව යම් යම් විදිහට වාර්තාගත වුණා. ඒ නිසා අපිට ත්‍රිපිටකය හෝ අටුවාව කියලා අපි මේක මේ තනිකරම බුද්ධ වචනය පමණමයි තියෙන්නේ කියලා ඒ නිගමනය හිටන්නද ලෝකේ ඔක්කොම ගත්තු දන්නවා මේක දියුණු වෙලා තියෙනවා. මේකට එකතු වෙලා තියෙනවා, අඩු වෙලා තියෙනවා. ඒකත් අපි පිළිගන්න ඕනේ. ඒ නිසා තමයි බුදුහාඳුරෝ දේශනා කළේ අර කාලෝ පොන්සේක මහත්තයානේ ඒ වගේ විවිධ හැකියාවන් තියෙන පුද්ගලයෙක් අභාවයට පත් වුණා කිව්වම අපිත් සංවේගයට පත් වුණා. අපි එක්ක හුඟාවක් වති ඉතාම සුහදයි, ඉතාම හොඳ. මං හිතනවා අර කලින් හිටියා නන්ද දාස කෝදාගොඩ කියලා මහාචාර්ය වෛද්‍යවරේ, එතුමා වගේ විවිධ පැති දන්න කෙනෙක්. ඉතින් මේ එතුමාගේ කාලාම සූත්‍රය අනුව ගත්තත් මා තුම් මෙහි කාලාම අනුස්සවේන පරම්පරායේ ඉති කර පිටක සම්පදානේන මේ පිටකවල තිබුණයි කියලත් ඒකෙන් නිගමනයකට එන්න එපා. එතුමාගේ කාලෝ මේ කාලාම සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාලාම සූත්‍රයේ. හැබැයි එතුමා මේක නිතර කාලෝ කාලාම සූත්‍රයේ දෙක එකට යන තරමට එතුමා මේක ගැන කතා කළා. එතකොට ඒකෙම කියනවානේ මේ පිටක සම්ප්‍රදාය හරි මේ තෙර කෙනෙක් කිව්වයි කියලා හරි තෙරවරු ගොඩක් කිව්වයි කියලා හරි මේක සම්මතයට එන්න එපා. එහෙමනම් අපිට එතන ටිකක් විවේචනාත්මකව බලන්න වෙනවා. එතකොට මජ්ජිම නිකායේ තේවිජ්ජ සූත්‍රය අරගන්නකෝ. වෙන කිසි සාධකයක් ඕනේ නැහැ. බුදුහාඳුරුව ඒකේ දේශනා කරනවා. මම කල් බලලා හැබැයි මේ යම් කෙනෙක් බුදුහාඳුරුවන්ට කියනවා නම් සතතං සමිතං ඥාන දස්සනං පච්චුපට්ඨිතං හෝති කියලා.
ඒ කියන්නේ යම් කෙනෙක් කියනෝ නම් බුදුහාඳුරන්ගේ මේ ඥාන දර්ශනය මේ බුද්ධත්වයේ හැම තිස්සෙම තියෙනවා කියලා කියනවනම් අභූතේන අබ්බාචික්කති මේ මට අභූත චෝදනාවක් නගන්නේ මට එහෙම හැම තිස්සෙම නැහැ ඕක තියෙනවනම් හැම මොහොතක් ගානෙම සුඤ්ඤම්පි අගාරම්පයිත හිස් ගෙවල් වලටත් යයි අයි බුද්ධත්වයේ ඔළුවේ තියෙන්නේ නාමම්පි පුච්චති ගාමම්පි පොය නමත් අහයිලු හැම තිස්සෙම ගමත් අහයිලු අයි ඌව නෙමෙයිනේ සරුවඥතා ඥානෙනි කුක්කුරෝපි දසදි බල්ලෝ තපා කයිලු අයි මෙහෙමනේ යන්නේ ඉතින් එහෙම බුදු කෙනෙක් නෙමෙයි ඒ හිටියේ උන්වහන්සේ කිව්වා මට නිවැරදිව මාව හඳුන්වනවා නම් ත්‍රිවිද්‍යාඥයෙක් කියන්නේ තේ විජ්ජෝ සමනෝ ගෝතමෝ අන්න මොනවද ත්‍රිවිද්‍යාව උබ්බේ නිවාසානුස්සති ආසවක්ඛය දිබ්බචක්කු එතකොට අර තේරී ගාථා වර්ගර බලන්ද තෙරණියෝ කියන තිස්සෝ විඥානුප්පත්ත අපි ත්‍රිවිද්‍යාව ප්‍රත්‍යක්ෂ කළා ඉතින් මොකද්ද එතකොට මෙතන තියෙන වෙනස බුදුහාරුව කියනවා මට කියන්න ඕනේ ත්‍රිවිද්‍යාඥය කියලා මොනවද උබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු ආසවක්ඛය ඥාන ඒ කියන්නේ පෙරවිසූ කඳපිලිවෙල දන්නා නුවණ එතකොට චුතුප ඒ කියන්නේ කර්මානුරූප උපදින මරණ හැටි දැන ගැනීම සහ ආශ්‍රවයන් කෙලෙස් නැති කිරීමේ ඥානය. එතකොට මේ ත්‍රිවිද්‍යාවම සිය පොලකට වැඩිය මෙහෙණින්නාන්සලා කියනවා තිස්සෝ විඥානුප්පත්තා. අපි ත්‍රිවිද්‍යාවට ප්‍රමුණුණා. ඉතින් එහෙමනම් මොකද්ද මේ බුද්ධත්වයයි රහත් බවයි? ඇත්ත වශයෙන් උඟක් උගත්තු ලෝකේ කතා කරනවා මේ දෙකේ වෙනසක් නැහැ. ඒ කියන්නේ මේකේ තියෙන්නේ බුදුහාරු තමයි පළවෙනියෙක් කෙනා මේක හොයාගත්තු මේ පාර. නැත්නම් මේ දෙගොල්ලම කොහොමද එකම නිවනට යන්නේ? නිවන් දෙකකට යනවද මේ දෙගොල්ලෝ? බුදුහාඳුරෝයි රහතන් වහන්සේලා ඉන්නේ. එක නිවනක් නේ මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිවන සාක්ෂාත් කරගන්නත් එක එක මාර්ග තියෙනවද? නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂා මධ්‍යම ප්‍රතිපදාව. ඒකේ ඒකායන උමග්ගෝ නේද? ඉතින් එහෙමනම් මාර්ගයත් එකනම් මේ සර්වඥතා ඥානය තුල තියෙනවයි කියන ත්‍රිවිද්‍යාවත් අනිත් ඔක්කොම රහතන් වහන්සේලාටත් තිබුණා නම් ඉතින් මොකද්ද මේ බුදු වෙර ඊළඟට මේ පංචස්කන්ධයෙන් ඔක්කොම කරන්නේ පංචස්කන්ධයේ හතරකින්නේ මේක හුඟක්ම සම්බන්ධ වෙන්නේ ස්කන්ධ හතරනේ ඔය හතරෙම ස්ත්‍රී පුරුෂ භේදයක් නැත්නම් ඉතින් මොකද්ද ඔය කතාවේ තේරුම ඒ නිසා මම නම් කියන්නේ ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන් ඉතින් ඒකේ සම්ප්‍රදාය කියලා අර එහෙම එකක් තියෙනවා තිගේ ඒවා ඒවා දැන් පැවිදි බව උපසම්පදා කිරීම ඔව්වා විනය නීතිවල කොටස් දෙකක් තියෙනවානේ ප්‍රධාන එකක් තියෙනවා මේ නිර්වාණ අවබෝධයට හේතු වෙන පහරාජිකා සංඝාදිශේෂ අනියත ඒ වගේ නීති ගොඩක් තියෙනවා ඒවා නිවන් මඟ මේ කන්දක විනයට නෙව්වයිති දැන් භික්ෂුණී කන්දකේ කන්දකේ කියන්නේ තියෙන්නේ මේ මේ මහවග්ගපාලියේ මේ මේ භික්ෂුණී පැවිද්ද දුන්න ඒවා සමාජ ප්‍රශ්න සමාජ ප්‍රශ්න කියන ඒවා කලින් කලට වෙනස් වෙනවා. දැන් අද කාලේ ඒකට ඕන කරන්නේ මෙච්චරයි. මජ්ක්‍ධිම නිකායේ අරණ විභංග සූත්‍රයේ පැහැදිලිවම බුදුහාරු කරන සමඤ්ඤං නාති ධාවෙය. හැබැයි මේවා කරන්න ගිහිල්ලා මේ පොදු සම්මතේ නම් ඉක්මවා යන්න එපා. එතකොට ප්‍රගත්මක් නැහැ. දැන් එදා කාලේ බුදුහාඳුරෝ ඕක ටිකක් පරක්කු කරලා ඕකට නීති දාලා ඕක කරේ නැත්නම් එහෙම සමාජය පිළිගන්නේ නැහැ. ඉතින් මේ භික්ෂුණීන් වහන්සේලා මහාන කරලා කවුද සල්ලකන්නේ? ඉතින් සල්ලකන්න මිනිස්සුන්ගේ සම්මතයක් ප්‍රසාදයක් තියෙනවා. අද වුණත් මේක වැඩේ වෙලා තියෙන්නේ ඒකේ සම්මතයක් නැහැනේ. පොදු සම්මතයක් නැහැ. මේ පොදු සම්මතයේ ඇතුළ රටට කියනවා නම් මේ මහානායක ස්වාමින් වහන්සේලා එක එක නිකායවල නායක ස්වාමින් වහන්සේලා රජය උගතුන් මේ සියලුම දෙනා එක්ක වෙලා මේ රටේ අවශ්‍යතාවයක් සලකලා නේ. මෙන්න මෙහෙමයි දැන් අද සමාජය අති සංකීර්ණයි. භික්ෂුන් වහන්සේ කෙනෙකුට ළඟාවිය නොහැකි ප්‍රශ්න කාන්තා ලෝකයේ තියෙනවා. මොකද කාන්තා ලෝකයේ අද ඉස්සර වගේ නෙමෙයි හරි අති සංකීර්ණයි. පිට රට යනවා විවාහ දැන් නීතිඥ මහත්මයෙක් ළඟට මම ළඟදි ගියා බලාපුවම මේ රාක්ක ගොඩක් තියෙනවා මේ එක රාක්කක හිර්ව කරලා ෆයිල් ගොඩක් දාලා. මං ඇහුවේ ඇයි දුන්නත් ඇහුවා මේ ඉඩ තියෙන්නේ මේ නෑ ඔතන තියෙන්නේ ඩිවෝස් ෆයිල් විතරයි. ඉතින් මේ වගේ ප්‍රශ්නනේ. ඉතින් මෙව්වට ඇත්ත වශයෙන් බික්සු පුරුෂයෙකුට වඩා දැන් හිතන්නකෝ පුරුෂ ජීවිතය කියන එකට වඩා තියෙනවනේ මේ වෙනස්කම් ගොඩක් මේ ස්ත්‍රී පුරුෂ කියන එකේ අපි ඔය අර පැත්තේ ආධ්‍යාත්මික පැත්තේ සමානත්වයේ දැක්කට භෞතික පැත්තේ වෙනස්කම් තියෙනවනේ දැන් අපිට අපි දන්නේ නැහනේ අර කවුද මේ අලගිය වන්නමු පෙරතුමා කිව්ව වගේ මේ කිවිපද බැඳුන් ගුණදොස් කිවිඳුන්ම මිස නැනමද කුකාවි දැනගත හේති කවරලෙද වද ලද අඟ නුන්ම මිස පසා වෙහි වෙහෙස වද ලඳගනෝ දැනගත හේති කවරලෙද
ඉතින් දරුවෙක් බිහි කරනවායි කියන එකේ අමාරුව දන්නේ ඒ කාන්තාවක්ම තමයිනේ. එහෙමනම් ඒ ඒ ඒ වගේ කෙනෙකුට උපදෙස් දෙන්න උපදේශනය කරන්න මෙයාට පුළුවන් කුස්සිය ඉඳලා මේක කරන්නනේ. කුස්සිය උයන දැන් ස්වාමින්වහන්සේ කෙනෙකුට බෑනේ ඒක කරන්න. ඊළඟට මේ සමාජ සාමය, මොකද ඔය කන්දක විනේ තියෙන්නේ සමාජය. ඒ සමාජයට අනුකූල වෙන පරිදි කාගෙත් සම්මතය ඇතුව. හැබැයි සම්මතේ නැත්තම් මේක කරන්න බෑ. ආන් ඒක ඇතුව අනිත් එක කුද්ධානු කුද්ධකනේ. දැන් ඔය මේ කන්දක විනේ තියෙන්නේ මොනවද? කුඩා කුඩා ඒවානේ. දැන් ඒවා කොච්චර වෙනස් කරලා තියෙනවද? දැන් වස් හිටින්න කියලා තිබුණේ නෑනේ කලින්. දැන් පහුගිය මාසේ පෙරවස් හිටියානේ. දැන් මේ මාසේ මේ පසුවස් හිටින්න පුළුවන්නේ. ඉතින් ඕවා කියලා තිබුණේ නෑනේ කලින්. භික්ෂුන් වහන්සේලා අවස්කාලෙත් ගියානේ මේ පින්න පාතේ. අර කටින චේවර. ඉතින් ඒවා ඔක්කොම ආවේ සමාජමය හේතු සාධක නිසානේ. ඉතින් බුදුහාරෝ වෙනස් කරගන්න කිව්වෙත් ඔව්වා. ඉතින් එහෙනම් මේ අද සමාජයේ තියෙන සංකීර්ණත්වය, කාන්තා ලෝකයේ තියෙන අද මහා ප්‍රශ්න තියෙනවානේ. කාන්තාවට සමතන දෙන්න ඕනේ අරවමවා කිය කියන්නේ මෙන්න මේ ප්‍රශ්නවලට ඍජුව මුහුණ පාන්න පුළුවන් හොඳ භික්ෂුණී පිරිසක්. හොඳට ඒගොල්ලන්ට ධර්මයේ උගන්නලා මේ සමාජයට ලෝකයට යොමු කරන්න පුළුවන් නම් කො දැන් බලන්න කො තායිවානය, කොරියාව ඌවගේ ඉන්නේ ඔක්කොම භික්ෂුණීන් වහන්සේලානේ. විහෙනව මට්ටමේ ඉන්නේ ලක්ෂ ගණන්. දැන් පන්සලක හිටියා මම ඒක තැනක ඉගැන්නුවා. ඒකේ භික්ෂුන් වහන්සේලා 50 ගානයි, මේ භික්ෂුණීන් වහන්සේලා 300 ගානයි. ඒක දුන්නොම ඉතින් ඒ වගේ මේ ඔක්කොම සමාජ කටයුතු කරනවා. එහෙමනම් මම හිතනවා භික්ෂුණීන්ට බුදු වෙන්නවත්, පුරුෂයින්ට බුදු වෙන්නවත් කියලා පුළුවන්කමක් දෙගොල්ලන්ටම නැහැ කියලා මම කියනවා. පුරුෂයෙක් කියලා ඒක ඔක්කොම බුදු වෙනවද නැන්නේ? කාන්තාව කියලා බුදු වෙන්නෙත් නැහැ. ආධ්‍යාත්මික විමුක්තිය සඳහා අපි යම් මාර්ගයක් බුදුහාරෝ දේශනා කරලා තියෙනවා නම් ඒ ගමන් මාර්ගයේ ගියොත් කාන්තාවකට ත්‍රිවිද්‍යාව ලබන්න පුළුවන්, අපිටත් ත්‍රිවිද්‍යාව ලබන්න පුළුවන්. බුදුහාරෝ ත්‍රිවිද්‍යාව ලැබුවා කියලා මට කියන්න. ගැහැණිය උපතින්ම දක්ෂ දරා ගැනීමට ඒ එසේ නොවුනා නම් ඇගේ කුසේ දෙවැනි දරුවෙකුට ඉඩ ලැබෙන්නේ නැත. කාන්තාවගේ දරා ගැනීමේ ශක්තිය ගැන අපේ සම්මානිත මහාචාර්යතුමා සමානකම් කීවා. ගැහැණිය, පෙරමියා යනු කවුද? මනසින් එක විදියයි, මේ විදිය උත්තරීතර පදවියට තත්ත්වයට පවා යන්න පුළුවන් තරමට තියනවා කියලා. පහුගිය කාලේ ඇමරිකා එක්සත් ජනපදයේ කරපු පර්යේෂණ වාර්තාවක තොරතුරු පහුගිය දා දොරමඩලාවක එළි වුණා. පරිණාමීය වශයෙන් යම් යම් වෙනස්කම් තියෙනවා. ගැහැණියගේ මොළය සකස් වෙලා තියෙන ආකාරයේ, පිරිමියාගේ මොලේ සකස් වෙලා තියෙන ආකාරය, යම් යම් දේවල් ප්‍රතිචාර දක්වන ආකාරය, පිරිමියා දක්වන ආකාරය, ගැහැණිය දක්වන ආකාරය, ඊළඟට ජීවවිද්‍යාත්මකව වෙනස්කම් තියෙනවා අපි පිළිගන්න වෙනවා. එතකොට පැවිදි සම්ප්‍රදාය සහ මේ ජීවවිද්‍යාත්මක වෙනස්කම් කොහොමද ගැලපෙන්නේ? ඒවා අභියෝග වෙනවද? මොනවද වෙන්නේ කියලාත් අපි කතා කළ යුතු වෙනවා. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ එකවරම අනුමැතිය දුන්නේ නැහැ. අෂ්ට ගරු ධර්ම පැනෙව්වා. එතනම කියලා දීලා තියෙනවා යන්න ඕන මාර්ගය. ඒ වගේම 10 සියවස විතර වෙනකොට අපේ හාමුදුරුවනේ භික්ෂුණී ශාසනයක් ලෝකේ කොහෙවත් හොයාගන්න නැහැ. නෑ. එහෙමනේ චීනෙට ගියානේ මෙහෙම ගිහිප. ලංකාවෙම අපි ලංකාවෙම ගිහිපේ චීනෙ තිබුණේ. කියන්න බෑ අපිට. කොහෙවත් ලංකාවේ නැති වුණා. ලංකාවේ නැති වුණා මිස වෙන රටවල නැති වුණේ අපි. දේවසාරා භික්ෂුණී. දේවසාරා භික්ෂුණිය ගිහිල්ලා එහෙ පිහිටවපු ඒ මිහිනිසස් තමයි අද තාත් දක්වාම තියෙන්නේ. ඒ ධර්මගුත්තික නිකාය හෝ වේවා විනයන් නමකින් ආවත් මූල සර්වාස්තිවාදී විනය පිළිබඳ ඒව තියෙන සමාහයට අපේ තේරවාද සම්ප්‍රදායට බොහොම දැඩි ලෙස. නමුත් ඒ සම්ප්‍රදාය තමයි නැති වුණේ නැහැ. අපි හුඟක් දෙනා ඔය මූලාශ්‍ර පොත් පරිවර්තනය වෙලා තිබුණේ චීන භාෂාවෙන් වෙනත් භාෂාවකට. පස්සේ මෑත යුගයේ තමයි පරිවර්තන වෙන පටන් ගත්තේ. ඒ නිසා තමයි මූලාශ්‍ර නොමැති නිසා තමයි අපේ රටේ ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා වැනි හුඟක් දෙනා සමහර දෙනා අපේ ගලමංගොඩ මහාචාර්යතුමා මතක් කළා වගේ මේ පොතටම වහල් වෙලා මේ පොතේ නැති හින්දා කොහෙවත් නෑ ලෝකයේ කියලා හැඟීමක් ඇති කළා. ඒ ඇති උනේ මොකද? ඇත්ත වශයෙන්ම ඒ බ්‍රාහ්මණ මත, ඉන්දියානු මතනේ. මොකද අපිට 17 ශතවර්ෂයේ ඉඳලම මේ රටේ බෞද්ධ සම්ප්‍රදායට එකතු වුණේ ඉන්දියානු මතවාද, විශේෂයෙන් ආන්ද්‍රා ප්‍රදේශයෙන් ආපු බ්‍රාහ්මණ මතවාද රජවරුත් එක්ක. ඒතකොට මේ කුල ભેදයේ හැඟීම් ආපු හැටියෙම පුරුෂාධිපත්‍ය නැවත වරක් ලොකු වුණා. ඒ නිසා තමයි කවුරුවක්වත් උත්සාහ වුණෙත් නැත්තේ. නමුත් මෙහෙනි සාසන ලෝකයේ තිබුණා. ඒක හොයාගත්තේ නැති එක විතරයි. මම අපේ මහානායක හාමුදුරුවන් ගත් දිනාගේ නිවේදන ප්‍රකාශන කරේ හැම එකේම තියෙන්නේ මේ ඒ උන්වහන්සේලාට කියවන්න හම්බෙච්ච නැති කාරණේ පමණයි. 1946 පවා අපේ මහානායක හාමුදුරුවන් බැලලා හෙව්වා. ඉතින් උන්වහන්සේලාට ඒ ගියපු රටේ එතකොට ආගමට තිබුණ තැනක් තිබුණේ නැහැ. නමුත් ඒ වෙනකොට මෙහෙනින් වහන්සේලා හැංගිලා තමන්ගේ ජීවිත පරිත්‍යාගය ආරක්ෂා කර මම හොඳටම දන්නවා ද රුසියාවේ
දහාතේ විප්ලවය වෙනකොට හාමුදුරන් වහන්සේ දහස් ගණනක් හිටියා. ඒත් නමුත් උපසම්පදා භික්ෂුන් වහන්සේට කල්මිකයා වගේ රටක උපසම්පදා භික්ෂුන් වහන්සේලා කෙනෙක් අන්තිම නැතුනේ මේ 1990 විතර. උන්වහන්සේලා හිටියේ කොහමද? සිවුරුපටියේ බඳගෙන. නමුත් රජයෙන් තහනම් කරලා තිබුණා මහාන වෙන්නත් බෑ මොකක්වත් බෑ කියලා. කල්මිකයා එහෙම් පිටිම පිටුවහල් කරලා තියෙන බුද්ධහම්පෙල. ඊළඟට මොංගෝලියාවෙත් එහෙම. නමුත් චීනෙත් යාර වගේම හැංගිලා හිටියා. හැංගිලා ඉඳලා තමයි මෙහෙණින් වහන්සලා නැවත නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ආවම ආවා. ඉතින් අපිට අද සමාජයේ දකින්න ලැබෙනේ භික්ෂුන් වහන්සේ කීනේ භික්ෂුණීන් වහන්සේලා, ඒ වගේම විනයම් රටවල් භික්ෂුන් වහන්සේලා ඒ වෙනස්කම තියෙන තරම්. මේ අපේ වරදවා තේරුම් අරන් තියෙන්නේ මහායාන කියන සංකල්පය. අපිටම කොරියාව, එහෙම නැත්නම් ජපානේ වගේ තියෙන මහායාන බුද්ධාගමේ සමහර අංශ තියෙනවා. අපේ තේරවාදී සම්ප්‍රදායට ගැළපෙන්නේ නැතු වගේ පේනවා. නමුත් අපේ හාමුදුරන් වහන්සේලා මෙහි තියෙන තේරවාදී සම්ප්‍රදාය තියෙන විනයට වඩා මම හිතන්නේ අපේ මහාචාර්යතුමා දන්නවා ඒ රටවල භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන විනය. මම හිතන්නේ කවුරුකත් මෙහෙත් රකින්නේ නැහැ. මම දන්නවා මේ අන්තිම උගත්ම සිල්වත් හාමුදුරුවත් ඒ රටවල සමහර හාමුදුරු රකින්න විනය රකින්නේ නැහැ. ඒ වගේම තමයි භික්ෂුණීන් වහන්සේලා විශේෂයෙන්ම දැඩිම හික්මීමකින් යුක්තව විනය ආරක්ෂාව. ඒ අපේ විනයේ තියෙන ශික්ෂාපද වල 338ද 28 තියෙනවා. 311ක් තියෙනවා භික්ෂුණීන් වහන්සේලා. ඒක හොඳට රකින්න මම ගියායේ සම්මන්ත්‍රණ දැකලා තියෙන. ඒ නිසා මේ තියෙන අපේ භික්ෂුණීන් වහන්සේලා අද මේ රටේ ඉන්නවා භික්ෂුන් වහන්සේලා 3000ක් පමණ වෙන. ඒ සියලු දෙනාම උපසම්පදාව ලැබලා තියෙන අර වගේ අකණ්ඩවම ආපු නිසා මේ කවුද මම ඊපෙරදා ලිපියක් දැම්මෙන් පස්සේ කවුද භික්ෂුන් වහන්සේ කියන එක අහලා දෙන කවුද අද මේ අලුත් එකේ නායකයා කියලා. මම අලුත් එකක් නම් නැහැ. නායකයා බුදුහාමුදුරුවෝයි. බුදුහාමුදුරුවෝ පිහිටපු මෙහෙණිසස්ස තමයි අද තාත් දක්වා මේ ශ්‍රී ලංකා තුලපති. ඒ බැන නොදන්න පිළිජලේ කමක් නැහැ. මේ රටේ හිටපු සිල්වත්, උගත්, ගුණවත් ත්‍රෛනිකායක භික්ෂුන් වහන්සේලා. ඒකේ මහා නායක හෝ අනුනායක කමක් ඕනේ නැහැ. ත්‍රෛනිකායක, උගත්, සිල්වත්, ගුණවත් භික්ෂුන් වහන්සේලා තමයි මේ මෙහෙණිසස්ස ආරම්භ කිරීමේ ප්‍රධානත්වය අරගෙන අද තාත් දක්වා ගිනියනවා. ඒ නිසා මේ පොය කිට්ටු කරලා ඔබතුමා මේ සාකච්ඡාවට පවත්වන්න විශේෂයෙන්ම මම බොහොම සන්තෝෂේන. සමහර දෙනා තීරණය කරලා තිබුණා මේ භික්ෂුණී කියන වචනවත් කියන්න එපා කියලා. සමහර පත්වල නියෝග දාලා තිබුණා. ඒ වගේම දැන් මම හිතන්නේ පුජ්‍යලයන් ලියාපදිංචි කිරීමට, ඒ වගේම පාස්පෝර්ට් ආයතනවලට දීලා තියෙනවා භික්ෂුණී කියන වචන නම් ඒක තමයි නරකම වචනේ. නමුත් පෙරීදා විශාල දානයක් පවත්වනවා. හොඳ භික්ෂුණීන් වහන්සේ කෙනෙක් මේ රටේ ආචාර්ය උපාධිය ලැබුවා. එතකොට අපේ හිටපු සියලුම ස්වාමීන් වහන්සේලාගේ භික්ෂුණීන් වහන්සේ කියලා. විදේශීය කාන්තාවන්ට භික්ෂුණීන් වහන්සේ කියන්න පුළුවන් සෑම දෙයක්ම. අපේ රටේ මහණ වෙච්ච මේ උපසම්පදා ලැබලා සේවය කරන මේ අපේ මෙහෙණින් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේ කියලා කියන තරමටම මැලි වෙනවා නම් ඒක ඉතාමත් අපි අභාග්‍යයක් කියලා මම හිතනවා. මට අවසර නොදුන්න අපේ මෙහෙණින් වහන්සේ, අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ, නායක ස්වාමීන් වහන්සේ නමක් මේ ටික දේශනා කරන්නේ ඔබ වහන්සේ. හැබැයි ඒක අමරපුර නිකාය කියන එකේ අපි සංස්ථාවක් තියෙන ඒක මතය කියලා පිළිගන්න එපා. මේක අපි විශාල පිරිසකගේ මතයක් කියලා පිළිගන්න. ඒ වගේම මේ පිළිබඳ වෙනස් මත තියෙන අය සමාජයේ ඉන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. වෙනස් විවිධ මත තියෙන්න පුළුවන්. දැන් දැක්කනේ දොර මණ්ඩලාවේ අර වෙනස් විවිධ මත මතුවෙන හැටි. මහාචාර්ය කාලෝ පොන්සේක, මහාචාර්ය නලින්ද සිල දෙදෙනාම වටිනා උගතුන්. දෙදෙනාටම එකම පොත ගැනත් විවිධ මත ඒවට අපි වේදිකාව හදලා දීලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳවත් වෙනස් මත තියෙන්න පුළුවන්. අපිට නෑ නෑ මේකයි හරි කියලා දැන් වෙනස් මත තියෙනවා. තර්කයක් තියෙනවා. 10 වෙනි සියවසෙන් පස්සේ මේ භික්ෂුණී ශාසනයක් තිබුණේ නෑ ලෝකෙ. දැන් ඔබ වහන්සේ සඳහන් කරන්නේ ක්‍රිස්තුවාස 436 මෙහෙන් අපි අර දේවසාරා භික්ෂුණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලා චීනයට ගිහිල්ලා ඇති කරපු ඒ සම්ප්‍රදාය එහි පැවතුණා. ඒකම පෙරලා අපට ලැබුණ වගේ අර්ථයක් මට වැටහුණා. ලැබුණ අර්ථය නේ ලැබුණ. මහාචාර්ය විමල් බලගාල මහත්මයා මේ දවස් 5කට කලින් නිකුත් කරපු පොතේම තියෙන්නේ එදා ගිනිපු මෙහෙණිසස අද තාත් දක්වා පවතිනවා කියලා. ඒ වගේ මහාචාර්යවරයෙකුත් පරිශන කරලානේ කියන්නේ. ඒ නිසා අපිට කවදාවත් කියන්න බෑ නැති උනායි කියලා. ඒ නැති උනායි කියන්නේ මම අප්‍රිකාවේ මහගණ වනාන්තරයක තියෙන ගහක් පිළිබඳව විස ගහක් තියෙනවා. මිනිස්සු යනකොට අල්ලගෙන බදා ගන්නවා. ඒක ගැන මම දන්නවා පොත් කියවපු නිසා. තව මෙහෙණින කාටවත් කියවන් පස්සේ කියන්න පුළුවන්ද එහෙම ගස් බදා ගන්නවද කියලා? ඒක නොදන්න කමනේ. ඒ නිසා අපි ඒකට බොහොම සමාව දෙන්න ඕනේ. ඔබ වහන්සේ තව වටිනා කාරණාවක් මතු කළා. ඒක ඔබ වහන්සේගෙන්ම දැනගන්න ඕන එකක්. කල්මිකියාව ගැන රුසියාවේ, ඒ රුසියාවේ තියෙන බෞද්ධ ප්‍රදේශයේ බෞද්ධ පදනම ගැන ලෝකේ අප්‍රකට තැනක්. මේ බලන්න රුසියාව
පරණ සෝවියට් සමූහණ්ඩුවේ ඇතුලේ තිබුණා බෞද්ධ ප්‍රදේශ බෞද්ධයෝ හිටපු කල්මික ඒ ප්‍රදේශ ඔහුගේ දා පුටින් මහත්තයාම ගිහිල්ලා තියෙනවා අපි දැක්කා. ඒක වෙනම අප්‍රකට කාරණාවක් අපි පස්සේ මතු කරගමු. අපි මාතෘකාව ගැහැණුන්ට පුළුවන් ද බුදු වෙන්න ආචාර්ය මල්ලිකා කරුණාරත්න මහත්මිය. ගරුතර මහ සංඝරත්නයන් අවසරයි භික්ෂුණීන් වහන්ස මගේ ගුරු දේවෝත්තම මහාචාර්ය මහාචාර්යතුමනි අවසරයි. හසන්ත මම කල්පනා කරා දැන් මේ ගැන ගොඩක් සාකච්ඡා වුණා. දැන් අපි සම්ප්‍රදායිකව ගත්තොත් අපේ රටේ අනුබුදු විහිඳු මාහිමි කියලා අපි බෞද්ධ බුදුන් වහන්සේ කියන නමින් අමතනවා අපේ මිහිඳු මාහිමියන් වහන්සේට. ඒ වගේම සංඝමිත්තා තෙරණිය තමයි අපිට කාන්තා පැවිද ලබා දෙන්නේ. එසේනම් අපි මෙතෙක් අහලා නැ අනුබුදු කියන නමින් හැඳින්වුවට මිහිඳු මාහිමියන් වහන්සේ සංඝමිත්තරණියට අපි අනුබුදු සංඝමිත්තරණිය කියලා අපි කියලා නැහැ. නමුත් අපේ රටේ භික්ෂුණී ශාසනයක් මුල් බැසගත්තේ සංඝමිත්තරණිය ලංකාවට පැමිණිලා අනුලා දේවියට පැවිද්ද ලබා දීලා ඒ ආරම්භ කළ භික්ෂුණී පරපුර තමයි අපේ ලංකාවේ ඔය දැන් සඳහන් කර ක්‍රිස්තු වර්ෂ 10 වෙනි ශතවර්ෂයේ දක්වාම පැමිණිලා විවිධ දේශපාලනික හේතු නිසා නැති වූ තමයි කියලා කියන්නේ. එතකොට මේ මේ බුදු අපි දැන් කිය බුදු වෙන්න පුළුවන්ද කියලා මම හිතනවා අපි බුදුන් වහන්සේගේ ඥානය සංසන්දනාත්මකව මේ ලෞකික ජීවිත ගත කරන අපට ඒ කියන්නේ කතා කිරීමේ අයිතියකුත් නැහැ, ඒ කියන්නේ සුදුසුකමකුත් නැහැ. නමුත් බුදුන් වහන්සේගේ අඩිපාරේ යන අනුගාමිකාවන් වශයෙන් කාන්තාවන් හෝ පිරිමින් හෝ බුදුන් වහන්සේගේ පියවර අනුගමනය කරන්නේ ඒ මාර්ගයට අවතීර්ණ වෙලා. අපේ ඒ අංගුත්තර නිකායේ ඒත දග්ග පාළියේ තියෙනවා 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිරිසක් ගැන. මම එක උදාහරණයක් දක්වන්න කැමතියි ඔබතුමා අහපු ප්‍රශ්නයට කාන්තාවන්ට බුදු වෙන්න පුළුවන්ද කියලා. ඒකේ සංසන්දනය කළා දෙනා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යන සිව් පිරිසම ලබාගත්තා වූ විවිධ දක්ෂතාවයන්. මම හිතනවා අපි ඒක අද නමින් සඳහන් කළොත් excellent කියලා කියනවානේ ඉංග්‍රීසියෙන්. එතකොටනේ අපි මේවා දන්නේ. ඉතින් ඒ excellent කියන தත්වයට බුදුහාමුදුරුවෝ නම් කරලා තියෙනවා මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්. එතකොට එක යුගලක් මම ගන්නවා මේ උදාහරණයකට. මම ඒක මම අවස්ථාව ලබා ගන්නවා මම ඒක සූදානම් වෙලා බුද්ධ දෙයක්. ඉද්දිමතුන් අතුරෙන් අගතන්පත් උනා උප්පලවන්නා භික්ෂුණියත් මහා මොග්ගල්ලාන, ඒ කියන්නේ බුදුන් වහන්සේගේ අගසව් තනතුරක් දරන මහා මොග්ගල්ලාන තීරුණ වහන්සේ. ඒ වගේම මහා ප්‍රඥාව, ඒ කියන්නේ දැන් බුද්ධත්වය කියන්නේ ප්‍රඥාවේ අගතන්පත් වීමක්. එතකොට මහා ප්‍රඥාවෙන් කේමාතරින් වහන්සේත් සාරිපුත්ත, ඒ කියන්නේ දකුණස්සව් ඒ தത്വෙට පත් වුණා. එතකොට මේ උදාහරණ දෙකෙන් මට සනාථ කරන්න පුළුවන් වෙනවා මේ සභාවට, මේ විද්වතුන්ට, මේ මෙම සාකච්ඡාවට සවන් දෙන අයට ඇත්ත වශයෙන්ම බුද්ධ කාලය තුල මෙවැනි ඒ දක්ෂතාවය, ඒ කියන්නේ මනස දියුණු කිරීමෙන් මම හිතන්නේ මම භාවනාව ගැන පරිශන කරු නිසා මට කියන්න පුළුවන් මනස දියුණු කිරීමෙන් ලබා ගන්නා වූ විශිෂ්ටතාවයන් ගැහැණුන්ටත් පිරිමින්ටත් බුදුන් වහන්සේ සමව තිබෙන බව අනුදැන වදාරා තිබෙනවා. ඒ නිසා හසන්ත මම හිතනවා වර්තමාන සමාජයේ මේ කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම පැවිදි කාන්තාවන්ට තමයි තැනක් නැත්තේ. නමුත් අපේ ගිහි කාන්තාවන් බලන්න අපේ ජනගහණයෙන් 52% කාන්තාවෝ. අද විශ්වවිද්‍යාලවලට ගිහම විශ්වවිද්‍යාලවල 80%, 60% ඉන්නේ කාන්තාවෝ. ඉංජිනේරු අංශය ගන්න, තාක්ෂණ අංශය ගන්න, වෙනත් විද්‍යාත්මක අංශ ගන්න මේ සේරම තැන්වල විශිෂ්ට කුසලතා පෙන්වන්නේ කාන්තාවන් ගෑනු ළමයි. ඉතින් ඇයි මේ අපිට එහෙම වෙනසක් මං හිතන්නේ අපි නොදකිය යුතු අවස්ථාවට තමයි දැන් මේ පැමිණලා තියෙන්නේ. දැන් 21 වන සියවසේ අපි ලෝකයේ බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් ඉන්න රටක්. ඔබ දන්නවා අපේ රට බෞද්ධ ආගමක රටක් වශයෙන් ලෝකයේ හැම රටකින්ම විවිධ තරාතිරම් වල අය, පොහොසත් අය, ඒ වගේ පැමිණලා හොයනවා මොකද්ද මේ බුදු දහම කියලා. නමුත් අපේ රටේ ගත්තාම අපේ අධ්‍යාපන ක්‍රමය තුලවත් හරියට අපි බුදු දහම කියන්නේ කුමක්ද කියලා උගන්වන්න උත්සාහ කරලා නැහැ. මං හිතන්නේ අපි චාරිත්‍ර ටිකක් උගන්වනවා. එහෙම නැත්නම් අපි පුද පූජා පත්‍රට බර කරනවා මිසක්
මේ ඥානය දියුණු කරගන්නේ කොහොමද කියන ඉගැන්වීම් අපේ සූත්‍ර රාශියක තියෙනවා. මම හිතන්නේ අපි පටන් ගන්නනේ සීලයෙන්. සීලයෙන් පටන් ගන්නේ ආචාර ධර්ම සංවරය. කෙටියෙන් කියනවා විනය. දැන් මම හිතන්නේ බුද්ධ ශාසනය මෙච්චර කාලයක් පවතින්නේ නැහැ. බුදුන් වහන්සේ ශික්ෂාපද විනය අපේ මහාචාර්යතුමන් සඳහන් කරේ. ඒ විනය නොතිබුණා නම්, ඒ සම්ප්‍රදාය නොතිබුණා නම් මම හිතන්නේ අපිට බුද්ධාගමක් අද හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හසන්ත මම හිතන්නේ අපිට නැවත බලන්ද, නැවත ආපසු හැරී විවේචනාත්මකව අප ගන්නා ක්‍රියාමාර්ග, අප කියන්නේ අපි මිනිසුන් පුද්ගලයන් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග වෙන්න පුළුවන්, රජයක් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග වෙන්න පුළුවන්, ආගමික සංස්ථාවක් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග වෙන්න පුළුවන්. අපි හැම දෙයක්ම නැවත ආපසු හැරී විමසා බලා, බුදුන් වහන්සේගේ ධර්මයේ උගන්ලා තියෙන්නේ සිතා විමසා බලා ක්‍රියා කරන්නේ කියලා. ඉතින් අපි හිතන්නේත් නෑ, විමසන්නේත් නෑ, අපි ක්‍රියා කරන්නේ කොද සම්ප්‍රදායක් කරේ තියාගෙන අපි යන නිසා. මං හිතන්නේ අපි ලෝකයේ බොහෝ පස්සට වැටිච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ මං රාජ්‍ය පාලනයේ නියුතු කාන්තාවක් වශයෙන් ඇත්ත වශයෙන්ම 1970 ගණන් වල සංසන්දනාත්මකව බලපුවම අද අපි අපේ තියෙන අර achievements කියන ඒවා අපි බොහෝ දුරට කියන අපේ හදටත් දීපු ළමයි ඉන්න අපේ ජපානයේ මේ තරුණ ළමයි ජෝඩුවක් මේ හද තරණය කරන්න අවශ්‍ය යම්කිසි රොකට්ටුවක් නිෂ්පාදනය කරා. ඒ වුණාට මේ රට ඇතුලේ ගත්තාම අපි ඉතාම දරුණු ඛේද වාචකයකට පත් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මං හිතනවා අපේ කාන්තාවන්ට පුළුවන් මෙතනින් හැරවුම් ලක්ෂයක් ඇති කරලා දෙන්නට. විශේෂයෙන්ම අපි දැන් මේ මාතෘකාව තමයි අපේ භික්ෂුණී ඉන්නවද නැද්ද කියලා. අපේ භික්ෂුණීන් ඉන්නවා, නමුත් අපි දකින්නේ නැහැ ඒගොල්ලෝ ඉන්න බව. ඒ නිසා මං හිතන්නේ භික්ෂුණීන් කරලියට ගෙනාවොත් අපේ බොහෝ ප්‍රශ්න විසඳගන්නට අර කාන්තාව සතු සුවිශේෂී ශක්තිය. ඒ කියන්නේ කාන්තාවට සංවේදී බවක් තියෙනවා. කාන්තාව පුරුෂයාට වැඩිය දකින්න දේවල්, ඒ වගේම කාන්තාවට දැක්ක දෙයට යම්කිසි ප්‍රතික්‍රියාවක් කරන්න ශක්තියක් තියෙනවා. මොකද ඒක මං හිතන්නේ මව පදවිය සමග ආපු එක. කුඩා බිලි දෙක් බලා ගන්නකොට මව නිතරම සංවේදී විබසිලිමත්. ඒ වගේම ක්‍රියා කරන්න ශනිකෝ ක්‍රියා කරනවා. ඉතින් ඒ ශක්තිය අපි යටපත් කරන්නේ නැතුව ඒ ශක්තිය මතු කරන්නට මං හිතන්නේ ඉඩක් ලබා ගන්නට මේ සමාජයෙන් ඔබ වගේ මෙවැනි අවස්ථාවල මං හිතන්නේ අපි සමාජයට හඬගා කියන්න ඕනේ මේ අපේ තැන ලබා ගන්නට උදව් කරන්න කියලා. කෙනෙක් මෙහෙම තර්ක කරන්නත් පුළුවන්. දැන් අරමුණ අපේ බුද්ධත්වයේ ගැන කතා නොකරෙමුක බුද්ධත්වයේ ගැන කතා කරන්න අපි කවුරුවත් සාධාරණ නැහැ, සුසුසුත් නැහැනේ. මේ අර්ථකථනය කරන්න බුද්ධත්වයේ යනු කුමක්දයි කියලා විග්‍රහ කරන්න අපි කවුරුත් සුසුසු නැහැ නේද අපේ හැමෝටම. ඒ වගේම අපි කියමුකෝ ඊට අපි නිර්වාණගාමි ගමන් මාර්ගය කියමුකෝ. ගමන් මාර්ගය කියලා සඳහන් කරමු විමුක්තිය සඳහා. විමුක්තිය සඳහා කෙනෙක් තර්ක කරන්න ඉඩ තියෙනවා. මම කියන්නේ මගේම තර්කයක් නෙමෙයි. ඉතින් මහත්වයේ ඕවා ඕනද ඔය සංවිධාන හදන්න පැවිදි වෙන්න, එහෙම නැත්නම් ඔය විනය නීති හදාගන්න පොත් අච්චු ගහගන්න ඕවා මොකවත් ඕනද නිර්වාණගාමි ගමන් මගේ එක හිත හදා ගැනීමක්. ඒක තමන්ගේ පෞද්ගලික අත්දැකීමක්. ආයි සංවිධානයේ වෙන්න සංවිධානගත වෙන්න ඕනේ. ඉතින් නිර්වාණගාමි ගමන් මාර්ගයේ ගමන් කරන්න ඉතින් පුළුවන් ඕන කෙනෙකුට. ගිහි ජීවිතේ ඉඳලා බැරිද කියලා එහෙම කෙනෙක් තර්ක කරන්නත් පුළුවන්. මාර මේ යම් යම් ප්‍රශ්න නගන්න අපි හැමෝටම සමා වෙන්න අවසරයි. වෙනස් මත සමාජයේ තියෙනවා. ඒ වෙනස් මත අපි මාධ්‍යයට කරලියට ගෙනෙද්දී හරි පරිස්සම් වෙන්නත් ඕනේ. මොකද ඒ වෙනස් මත කතා කිරීම තවත් ભેදයකට හේතු වෙනවා නම්, උදාහරණයකට සංඝ සමාජයේම ભેදයකට මේ ප්‍රශ්නේ මේ ප්‍රස්තුතයේ හේතුවක් වෙනවනේ, ඒක හරි පාප කර්මයක්. මොකද මේ තියෙන ભેද බින්නවීම ලියා ගන්න බැරුව අපි දඟලනකොට තවත් ભેද වීමක් ඕනේ. ද විවිධ காரணා මත සමාජයේ ભેද වෙන්න පුළුවන්. භික්ෂුණී ශාසනය ඕනද නැද්ද, පිරිසක් ඕනයි කියනවා පිරිසක් ඕනේ නැහැ කියනවා. ඒක එතනම ભેදයක්නේ. ඔක සම්මුතියකට ඇවිල්ලා අර මහාචාර්යතුමා කිව්වා වගේ කවුරුත් එකතු වෙලා කතා කරලා විශේෂයෙන් ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ එකතාවේ අනුශාසනය දැන් අෂ්ට ගරු ධර්මවලම තියෙනවානේ. භික්ෂුන් වහන්සේලාගේ අනුශාසන ඇතිවනේ ඒ වැඩ වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේම. ඉතින් ඒ වගේ සම්මුතියකින් යන ගමනක් අපට කතා කරන්න පුළුවන් නම් ඉතා වටිනවා. ඒ කතාව මෙතන වුණා. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි කතා කරමු.